ස්තුතියි. හරි, දුරකථන කෙනෙක් සම්බන්ධ වෙනවා මේ අවස්ථාවේදී නැවතත්. හලෝ, කවුද මේ? මම නාත්තන්ගෙන් අනුෂා. ඔව් අනුෂා, කාත්තර කතා කරන්න ඕනේ? මට සමිතා මුදුන් කොටම මහත්මියත් එක්ක කතා කරන්න ඕන. කතා කරන්න. මහත්මිය, ඔබතුමිය ජයන්දර ගැනක් කියයි, ඒ ගැන දන්නවා. ඒ හින්දා ඔබතුමිය ගැන මේ ගොඩක් අහන්නේ, ඔයාගේ දුව ගැන. ඇත්තටම මම මේ මෑතකදී දැක්කා, මේ හරිම ලස්සනයි, ගොඩක් ලොකුයි. මේ එයාට ගොඩාක් ගොඩාක් මේ මම මේ සුබපතනවා. ඒ වගේම මේ මම ආසයි මේ රිදම් චැට් එකේම දවසට ඔබතුමියගේ දුවවත්, ඒ වගේම දේවිකා මිහිරාණි මහත්මියගේ පුතාවත්, ඒ වගේ වයසේ ඉන්න අත්තියෝ චුට්ටක් එකටම මේ රිදම් චැට් එකට ගෙන්නනවා නම් ගොඩක් ආසයි. අද ඒ දෙන්නම මේ මෙතන වාඩි වෙලා නැති වුණාට අපි ඉදිරියේ ඒ දෙන්නම ඉන්නවා බලාගෙන. අපි එකයිමු. අපි දෙන්නගේ තනියට ඒ දෙන්න ඇවිල්ලා ඉන්නවා. සමිතා කැමති නම් අක්කත් කැමති නම් ටක් ගල ගනලා පෙන්නන්න. ඔව්, වැඩසටහනද කවදාවත් නොමෙච්චාට කරමු. එන්න ඉක්මනට ටක් ගල දුරන්න. දුලේ සම්බුරු. එන්න ටක් ගල හම්පම් දුලේ. දුවලෙන් ඉල්ලීම ඉස්ස කරන්නේ වැඩසටහන කවදාකවත් නොවෙච්ච වැඩක්. කවදාකවත් නොවෙච්ච වැඩක්. දුවලා එන්න. ආ, කමන්න කමන්න, සරපුදා ඉන්න. එන්න 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 එන්න. මේ ඉන්නේ දේවිකා මීරාණි මහත්මියගේ ආදරණීය පුත්‍රත්වයේ, මේ ඉන්නේ සමිතා මුදුන් කොට මහත්මියගේ ආදරණීය දියණිය. හරිද? තමයි, හරියම තත්ත්වේ බලා ගන්න බැරිම. ජාති රූප අයින්නට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හරි හරි, thank you. අපේ දුව එක්කන් ඉන්නවා. වේදිකාවට අමිල මම උස්සගෙන ඇවිල්ලා රඟපෑවේ මේ පොඩ්ඩව. ඇත්ත ඔගොල්ලෝ ඔක්කොම ළමයි එක්කගෙන මම යනවා අපේ මහත්ත එක්ක. ඕනෙට ලෙඩ දාගන්න බෝ ඉන්නකො. ඔයා එයාම දරුකමට දාද? අක්ක යහන අර ගහන් මොකදක්කේ? අපේ උෂකරාජ නාට්‍ය දවසක් කෑගල්ල වේදිකාගත කරද්දි ඒ රංගපාන ශිල්පියා හිටියේ නැහැ. ඊපස්සේ විජේ කිව්වා ඇවිල්ලා පැනලා ගිහලා. ඔව්, ඇවිල්ලා පැනලා ගිහලා කලින් දවසේ ප්‍රශ්නයක් ඉඳලා ඊපස්සේ විජේ කිව්වා ඒ ජමනිකාව අයින් කරලා කරන්න කියලා. නමුත් කුමාර් කර වැඩේකින් මගේ පුතාම කුද්දා පුතා නිදාගෙන හිටියේ. උතර අවුරුදු 8යි මං ඉඳලා. 8යි පුතාව කුද්දා පුතාව පුරුදු පුහුණු කරලා වේදිකාවට එකගෙන ආවා. එදා ජීවිතේ දෙබස් අමතක නොවෙච්ච විජේට දෙබස් අමතක වුණා. පුතා වේදිකාව ඔයා ස්ටේජ් එක අඬනවා. මම අඬනවා මොකද ඒ පුතාගේ හැකියාව නිසා. මොකද කලින් බලපුරුද්දක් නැතිව, නමුත් විජේගේ නාට්‍ය ඔක්කොම පුතාලා තමයි පාඩම් කරන්නේ. විජේත් එක්ක පාඩම් කරන්නේ. විජේ නාට්‍ය සියයක රඟපෑවනම් ඒ නාට්‍ය සියම දෙබස් සහ මේ ගීත ඔක්කොම දරුවන් දෙන්නට කටපාඩම්. ඒ බලපුරුද්ද හින්දාම කරගන්න පුළුවන්කම තිබුණා. ඒකේ අමිලේගේ රසවත් දේ කියනවා. දැන් නළුව පැනලා ගියොත් මේ දෙන්න ප්‍රධාන නළුවා ඉන්නවා. දැන් මම ගිහලා ස්ටේජ් මැනේජර් විජේයි නළුව නැහෙන පැනලා ගියා. දෙබස් කියන ගම විජය එනවා අයිනට. ඇයි අර පැනලා ගිහිල්ලා ඉතින් දේවිකක් ඒ සීන් එක අයින් කරන්න මේ අයින් කරන්න බෑ. ඒ සීන් එක තමයි ඉතුරු නාට්‍ය යන්නේ. දැන් ඔයා නැතුව කරන්න බෑනේ. මොකක් හරි කරන්න දැන් දෙබස් කියනවා. දැන් මොකද කරන්න? මම බෙදියට යන පොඩි එකා නේද පුතේ. පොඩි සීන් නවාංජන අයිනට පුඩා මේකප් දාලා මල්ලිට රජතුමනි මෙන්න ඔබතුමාට විරුද්ධව කැරලි ගන්න තරුණයා. මේක දෙනවා හිටු කියලා රජතුමනි ඔබගේ මෙයා ස්ටේජ් එක හඬනවා මුළු. දැන් ප්‍රශ්නය විජයයට දෙබස් කියා ගන්න බැරුණා. මං කෝ ආයිත් ඔබතුමා කියන්නේ මෙයා හිස කසා දාන්න කියලානේ. මං හිස කසා දාන්න කියන ටික මමත් කියලා. ඕ, අපි හිස කසා දාමු මෙතන මෙයා වර කියලා. දැන් ඒක කලින් එක්කෙනා මේ අතින් ඇදන් යන්න තියෙන්නේ. පොඩි කීල්ලට ගහගත්තා.
කීලද ගාගෙන ගියා. සාමාන්‍ය ඇදගෙන යන්න තියෙන්නේ. යකා ඇදගෙන යන්න බෑ පොඩි කාරේ. කීලද ගාගත්ත උස්සගෙන. ඒක ස්තුතිවන්ත නුකුමාරට. නුකුමාර තුකේ. මේ වත්තේ දෙන්නේ.